නද මේ ටිකක් පරිස්සමෙන් මම කතා කරන්න මොකද මේ භාෂාව පිළිබඳව සෑහෙන ප්‍රවීණයෙක් එක්ක තමයි මම අද කතා බහ කරන්න යන්නේ විශේෂයෙන්ම සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉතින් මේ අද ඉතාමත් සුවිශේෂී චරිතයකට තමයි මම ආරාධනා කරේ පහුගිය දිනවල අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් දේශපාලඥයන් එක්කත් අපි පළමු වතාවට සාකච්ඡා කරා හැබැයි කලාවට ඍජුවම සම්බන්ධයක් තිබෙන ඒත් එක්කම කලාව තේහාගිය තව වෘත්තීය පැත්තකුත් තියෙන සුවිශේෂී චරිතයකට අද අපි මේ වැඩසටහන වෙනුවෙන් ආරාධනා කරලා තියෙනවා. ඔබ මේ වෙද්දි දන්නවා කාටද මම ආරාධනා කරේ කියලා. මොකද අපි සමාජ මාධ්‍ය හරහා ඔහු අපේ වැඩසටහනට පැමිණෙන බවට දැනුම් දුන් නිසා. මේන විටත් WhatsApp හරහා ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් අපි බලමු පුළුවන් විදිහට අපි මේ සාකච්ඡාවෙදි සාකච්ඡා කරන්න. ඉතින් මා කැමති මගේ විදිහට මේ කතා බහ ආරම්භ කරන්න. අද අපි විය අපි හැම දෙයක් ගැනම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔහුගේ එංගලන්තේ ජීවිතයේ වගේම ඔහු ලංකාවට එන්න ඉස්සෙල්ලා ඔහුගේ කුඩා කාලයේ මේ සියලු දයක්ම ගැන අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒටත් වැඩි වර්තමානයේ ඔහුගෙන් සමාජයට ඔහු සමාජයට දෙන දායකත්වය පිළිබඳවත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මා අයිබෝවන් කියලා පිළිගන්න සූදානම්. අයිබෝවන් ඔබතුමාට මාව හොඳින් ඇහෙනවා කියලා මම හිතනවා අනුවත් සම්බන්ධ කරගන්න නිසා අපිට ස්ථීර කරගන්නට වෙනවා එතුමාට මාව හොඳින් ඇහෙනවා කියන එක. ඉතින් මම ආයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. අපේ වැඩසටහනට බොහොමත්ම ස්තුතියි ආරාධනාව පිළි අරගෙන ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් කේපී වැඩසටහනට අද ඔබගේ වටිනා කාලය ලබා දුන්නට. ඉතින් අනුර හැගුල් මේ ලන්ඩන් නායකයා ඔබ ඉතාමත්ම හුරු පුරුදු චරිතයක් බොහොම දෙනෙක් දන්නා ප්‍රසිද්ධ චරිතයක් කිව්වොත් නිවැරදි. ඉතින් මේ මේ කතාබහේ මා බොහෝ වෙලාවට නොකරන දෙයක්. නමුත් මා කැමතියි අද අර ටිකක් සාම්ප්‍රදානුකූලව මේ කතාබහ පටන් ගන්න. මා කැමතියි දැන් ඔබ 1985 ඉඳන් එංගලන්තයේ ජීවත් වෙන කෙනෙක් බොහොම අත්දැකීම් තිබෙන අත්දැකීම් බහුල පුද්ගලෙක් මේ කියන්නකෝ ඔබ කොහොමද කුඩා කාලයේ සහ ඔබට මේ එංගලන්තයට එන්නට හේතු වෙච්ච කාරණය 1985 වෙනකම්ම ඔබ ඉගෙනගත්ත පාසල් සමයේ ඉඳන් ඔබගේ පවුලේ පසුබිමත් එක්කම අපි කතා බහ ආරම්භ කරුත් හැගුරු මහත්මයා. මගේ පියාගේ නම විල්සන් හැගුරු. ඔහු ගාලේ උපතලපු පුද්ගලයෙක්. මගේ මව නන්දා ජයවර්ධන ඇය කොළඹ ඉපදුණේ. නමුත් ඇගේ මුල් ඇගේ පියා මාතර මාලිමලින්. මම ඉපදුණේ මරදානේ පොලිස් නිවාසවල. මොකද මගේ පියා පොලිස් නිලධාරියෙක් කියලා හිටියා. ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4-5 ප්‍රධානියට කටයුතු කළා අවසානයේදී. ඔහු නිසා මම අපි සහෝදර සහෝදරු බොහෝ දෙනෙක් 6 දෙනෙක් අපි පවුලේ අපි කීප දෙනෙක්ම මරදාන තමයි මරදාන මම කුඩා කාලේ මොන්ටිසෝරිඩිගේ UCS පාලිකා විද්‍යාලයට මම ගෑනමෙක් නෙමෙයි නමුත් තමයි ගත්තා. ඔව් මම ඒක අහලා තියෙනවා. දත්ත වැරදියට හිතන්න පුළුවන්. අධ්‍යාපනය ලැබුවේ ටර්ස්ටන් මහවිද්‍යාලයේ. ඉතින් ටර්ස්ටන් මහවිද්‍යාලයේ මම
1973 වසරේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණා. සමාන 74 වසරේදී 73 වසරේ මම රග කණ්ඩායමේ නායකයා වෙලා කටයුතු කරා. මම අවුරුදු 7ක් පමණ පුරාගෙන ක්‍රීඩා කරා. සායි සංවේ සභාපති වෙලා හිටියා. බෞද්ධ සංවේ ලේකම් වෙලා හිටියා. විද්‍යාලීය සංගරාව සංස්කරණය කරා. එතකොට විද්‍යාලයේ අපේ නිවාසයේ මම බල්ල ක්‍රීඩා නායක වෙලා හිටියා. ඒ වගේ මිස්ටර් කටයුතු ගන්නා අප හිටලා හිටියා පාසල් කාලේ. පාසල් කාලේම ඉන්නකොට මට අවස්ථාව ලැබුණා මහා ගක්කරු සයිමන් නවගම්පේ ගම්ශූරීගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න ගංගාවක් සපත්තු කබලක් සමරණයක් කියලා. ඒ නාට්‍යයේ වේදිකා පරිපාලනය කිරීම මමයි කීරලා රචකල කබල සම්බන්ධ වෙපි. ඉතින් උසස් පෙළ කරන අපමාන වීම. ඉතින් අපිට ඒ කාලේ ගෙවල් වලින් දැන් වගේ තදබල රීති තිබුණේ නැහැ ළමයින්ට. දැන් ඉතින් ළමයින් අධ්‍යාපන මුල්ටි වෙලාවට කටයුතු කරන්නේ. නමුත් අපිට ඉඩකඩ ලැබුණා සමාජමය වශයෙන් අපිට ඇවිදල් කරලා අපේ අධ්‍යාපනය ලබා ගන්න ඒ කාලේ අපේ දෙමාපියෝ අපිට ඒ විදිහට සලස. ඉතින් ඒ නාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා පන්දුන්තානගේ ෂූරින්. ඊට අමතර පස්සේ මම කුස්ලෝඩන් කියන නාට්‍යයේත් සයිමන් නාගරික මහත්මයාගේ මම වේදිකා පරිපාලනය කරා. ඊට පස්සේ උසස් පෙළත් එක්ක පොඩි ඝට්ටනයක් වෙච්ච නිසා මම අතහැරලා ඉතින් අධ්‍යාපන කටයුතු වලට යොමු වෙලා හිටියා. ඉතින් මම තර්ස් විද්‍යාලයේ හදාරනකොට 1973 දී මම කයිපතක් ලිව්වා උත්තරණය කළා දේව කාලීන කියලා. ඒකට පසු අදන ලිව්වේ මහාචාර්ය සුනිලාරත්න. ඒකට විශ්වවිද්‍යාලය පිට වෙච්ච ගමන් සුනිල් ආරියත්න. ඉතින් එතකොට එහෙම කාර්යයක් තිබුණා. ඉතින් කවි ලිව්වා, කෙටි කතා ලිව්වා. මේ මම අහන්න හැදුවේ මේ දැන් සාමාන්‍යයෙන් දැන් තර්ස්ටන් 25 කියන්නේ මේ සහෝදර පාසල් මොකද්ද? ඇයි මේ තර්ස්ටන් ඉඳලා ඇයි 25 ඉඳලා තර්ස්ටන් එකට ගන්නේ? ඒකට ඒක පිටිපස්සේ මොන හරි කතාවක් තියෙනවද? මොකද එක ළඟ තියෙන පාසල්. ඔව්. මම වඩාත්ම උණුනේ මට ආනන්ද විද්‍යාලයට ඇතුල් වෙන්න ගෙදර ළඟ හින්දා. ඉතින් අර පෙනීසි ඇතුල්ීමේ විභාගයට පෙනී හිටලා එකෙන් පළවෙනි කොටස රාජකීය විද්‍යාලයට, දෙවෙනි කොටස ආනන්ද විද්‍යාලයට, තුන්වෙනි කොටස තමයි තර්ස්ටන් විද්‍යාලයට යොමු කරලා තිබුණේ. ඒක ගණාවක් කියලා නැත් ඇති. ඉතින් අපි පන්ති තුනකට තර්ස්ටන් විද්‍යාලයට යන්න වරන් ලැබුණා. ඉතින් ඒක නිසා තමයි තර්ස්ටන් විද්‍යාලයට ගියේ. නමුත් 25 විද්‍යාලයට කිසිදාම් කාර්යයක මේ අවතක්ෂේප කිරීමක් නෙමෙයි. මම අර තර්ස්ටන් විද්‍යාලයට එන්න මාරු වුණා. දැන් එතකොට මේ 1985 දී තමයි ඔබ එංගලන්තයට එන්නේ. ඒ ඒ ඒ ගමන ගැන අපිත් එක්ක කතා කරමු. ඔව්. 1985 ඉඳ ප්‍රධාන හේතුව තමයි එංගලන්තයේ නීති පරීක්ෂණය කරන්න සොලිසිටර් කෙනෙක් විභාගෙට පෙන්විටින්න. මොකද මම 1983 දී නීතිඥෙක් මම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විශ්වවිද්‍යාලයට නොගිහින් මම විද්‍යාලයට ඇතුල් වෙලා නීති විද්‍යාලයේ කටයුතු හවර කළා. මම නීති විද්‍යාලයේදී නීති ශිෂ්‍ය සිංගල් සංගමේ සභාපති වුණා. නිලවර්ණේ දිපොඩි ඒක නිලවර්ණේ වර්ණවත් හොඳට කෝස් ගන්න එමෙති දන්නවනේ. ඉතින් පක්ෂ සහ ඒ වගේ තිබිලා අපි පක්ෂවලට තිබෙන්නේ නැහැ, පිටියේ නැහැ. නමුත් ඊට පස්සේ මම නීති විද්‍යාලයේ රග කණ්ඩායම මම ක්‍රීඩා කළා. මම මෙහි 1985 දී අපි සොලිසිටර් කියන විභාගයේ මම නීති විද්‍යාලයේ 1983 දී දිවුරු කරන පොළ තීරා මෙහිට සුපහේ දී සොලිසිටර් විභාගය කරන්න කළා. ඒක තමයි ප්‍රධාන දේ කරලා අපි යන්න තමයි ඉතින් එහෙම ඉන්නේ කොළඹ යන්න එපා කියලා. ඉතින් එක කොටිවල් ගියත් පළවෙනි සැරේ විභාගය සමත් වුණා. දෙවෙනි සැරේ තමයි සමත් වුණේ. ඉතින් කොටිවල් ගියල් ගත්ත වගේ මේක ඉතින් අතාරින්න පුළුවන්. නමුත් එහෙම තත්ත්වයක තමයි ඉතින් මේ ආපු උදදෙනුත් එක තමයි වෙන්නේ. රැඳෙන්නේ ඔය කාර්ය නිසා. ඉතින් ඒක පටන් අරගෙන ඉන්නකොට මේක ටිකක් තා ඉඳලා යන්න ඕන කොහොමද කියලා හිතනවා. යන් කියලා හිතනවා. එයා බලන්නේ කාලයක් ගත කියලා. 1935 එංගලන්තේ කොළඹයි නතර දැන් ගත වෙන්නේ. ටික දවසකින් යන්න කියලා ආවට අවුරුදු දැන් 35කට එහා තාමත් ඔබ ඉන්නවා. දැන් ඔබ විශේෂයෙන්ම නීතිඥ වෘත්තියේ ඔබ
සෑහෙන කාලයක් එංගලන්තයේ යෙදී සිටියා. තවමත් ඔබ එම කාර්යයන්හි නියැලී සිටනවද නැත්නම් දැන් ඔබ එයින් ඈත් වෙලා දින්? මම ඈත් ලන්ඩනයේ මම ඈත් වෙලා මොකද වැඩිපුරම කොළඹ රැඳේ නම් අපි කිසිම වැඩක් කරන්නේ. කොළඹ නීති කටයුතු වල නිරත වෙලා ඉන්නවා. සාමාන්‍ය දෙයක් නිසා මේ නීතිඥයෙකුට लंका उपदेश जीवित कथावसाह श्रेष्ठ वलट ගොඩක් මිනිස්සු එක් දෙයකට විතරයි දක්ෂ කියලා. හැබැයි ඒ දේ ඔබට අදාළ වෙන්නේ නැහැ. මොකද ඔබ විවිධ ශේෂ්ඨවල ඔබගේ ඔබ අතපත ගාලා තිබෙන සහ ඒ වෙයින් උසාර්ථක වෙලා තියෙනවා. දැන් මේ ඔබ ගීත රචනා පැත්තෙන් ගත්තොත් ඔබ ඊටාම ප්‍රවීණයන්ට ගීත රචනා කරලා තියෙනවා. කොහොමද මේ ඔබට ඒ ආභාෂයේදී මේ දැන් මේ වගේ වෘත්තියක යෙදී ඉඳී ඉතාමත්ම කාර්යබහුල වෘත්තියක යෙදිච්ච සමයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කාලෙදිත් ඔබ කාලේ හොයාගෙන තියෙනවා මේ කලාවත් එක්ක ඉන්න. කලාව මම කියවම් පටන් ගත්තේ මම සයිමන් නවගත්ත ගම ෂූරින්ට මම ස්තුතිවන්ත වෙනවා. බාන්දු නීතානගේ ෂූරින්ට ස්තුතිවන්ත මම ඒ කාලෙදිම කලා ශ්‍රේෂ්ඨයට පුරුදු කරගන්නවා. ඉතින් මහා ලොකු දෙයක් නෙමෙයි මේ වේදිකා පරිපාලනය කරන එක. නමුත් ඒකෙදි උගල දෙනෙක් කලාකරුවක් අරගන්න ලැබෙනවා. ඉතින් ඒ ලැබීමත් එක්කම මම අපේ මගේ පියා අගනුවර තරුණ කල් සමාජයේ ආරම්භ කරපු පස් දෙනාගෙන් එකෙක්. අල්ලිස් පෙරේරා මහත්තයා, පීටර් පෙරේරා, අඩවැදී පීටර් පෙරේරා, සන් හැගුඩ් ඒ පස් දෙනා එක්ක ආතර් ඇබ්‍රාහම්ස් සහ ලයන්ස් නැන්දු ඒ වගේ තමයි තමයි ලයන්ස්. ඉතින් ඒ අපිට කවියේ ආභාෂයේ තිබුණා පොඩි කාලේ අපි හැමෝටම පාවුලට. මොකද කවියෝ වෙනවා කොළඹ ගෙදරදී අපේ තාත්තා වහන් වෙන්න කතා කරනවා. ඉතින් ටිකක් සීන් තියෙනවා හිටවන පයි මරි තියෙනවා. ඉතින් කවිය පිළිබඳව අපි විශේෂ අවධානයක් තිබුණා, කැමැත්තක් තිබුණා, ආශ්‍රයක් තිබුණා. ඉතින් ඒ කවියත් එක්ක කවි ලියලා තමයි කවි තමයි සින්දු වලට හැදලා තියෙන්නේ. මොකද මම හැදපගේදී මම ස්කෝලේදී ප්‍රණීත් කරලා සභාපති දුරදාන මේ අපි මම මේ හිටියත් එංගලන්ත හිටියත් ඒ දෙන්න එකතු වෙලා බොහෝ විශ්වාසයෙන් ජීවිතේකට මේ සංවත්සරයක් සමනම අපි කවියෙන් අයින් වෙලා නැහැ. කවියම ඉන්නේ. ඉතින් කවි තමයි මේ වට හැරුණ විශේෂයෙන් මම රක්ෂණයේ उपदेश
කරනවා කියලා ඉතුමන් කරයි මමට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ මම වගේ කෙනෙක් ගීත අරගෙන ගීත ගායනා කරන්න කටයුතු කරපු ඉවලේ හුව පියානෝ ගිහිල්ලා මම දිගහැරල සංගීතය කරලා නෝට්ස් අත් කරා ඒ වගේ ගීතයක් කියලා ගායනා කළා ඒ වගේ දක්ෂ වූ දක්ෂතාවයක් තියෙන කෙනෙක් ඉතින් එහෙම වෙනකොට මට සින්දු දෙන්නේ නැද්ද කියලා. ඉතින් මම ඒක ඇත්තටම මහා බීලුවක් කියලා හිතනවා. මම වගේ කිසිම තියක් නැති සංස්කෘතියෙන් නන්දක්කට සින්දුවල් කියන්න පුළුවන් මම නන්දක්කටත් නොපෙන්නේ මොකද මම ඉච්චන මට එහෙම තත්ත්වයකට නැති හින්දා. කියන්නේ පද නම් මත. ඉතින් නන්දක්ක ඒ සින්දු වලින් එකක් අරගෙන ගායනා කළා මම ඇයටත් මගේ අවංක ආදර රූපිය පිරිනමනවා. හ්ම් හ්ම්. අහ් අහ් අනවල අමර සිරිතිරි ශාසිකන් සන්තල නාලකාන්ත කුමාර දීනා කුමාරිය වගේ බොහෝ දෙනෙක් ශේෂ්ත්‍රේ ප්‍රවීණයන් ඔබ ගීත රචනා කළා තියෙනවා මේ අපිට පළමු විරාමයට යන්න තියෙනවා තවත් විනාඩියකින් විතර ඒ නිසා මම කැමතියි මොකද මේ කතාබහේ බොහෝ රසමසු දැන් තියෙනවා ඒත් එක්කම අතීතයේ අපිට හාරවුසන්න අවස්ථාව ලැබෙනවා මෙවැනි පුද්ගලයෙක් එක්ක කතා බහ කරද්දී ගොඩක් දේවල් බොහෝ දේවල් තිබෙනවා බොහෝ දෙනෙක් ප්‍රශ්නත් එවලා තියෙනවා අපිට මේ කතාබහට අදාළ වන සහ අපි අද සූදානම් වෙලා තිබෙන මාතෘකාව යටතේ ඒ ප්‍රශ්න වලටත් අපි ඉඩ දෙන්නට බලාපොරොත්තු වෙනවා ඉතින් මේ අමතරව ඔහු ඇත්තරම ගත්තොත් මම ඊළඟට කතා කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ මේ ඉංගලන්තයේ ඉඳලා මම හිතන්නේ මගේ මතකේ නිවැරදි නම් මේ විරාමෙන් පස්සේ අපිට ඒක ගැන කතා කරන්න පුළුවන් මේ ඉංගලන්තයේ ඉඳලා නිෂ්පාදනය කරපු පළමු ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍යයටත් මොහුගේ සම්බන්ධයක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ගැන මම දැම්ම කියන්නේ ඒක මේ හැගොඩ මහත්තයාගෙන්ම අහලා අපි ඒ කතා බහ එකතු වෙමු ඉතින් ආරාධනා කරනවා රැඳී සිටින්න ඔබ මේ රැඳිස්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් කේපී වැරස් සමගින් එංගලන්තයේ සිට ඔබ වෙත ගෙනෙන එකම එක සජීවී ගුවන්විදුලි වැඩසටහන මතක් කරන WhatsApp අංකය 0693 9749 3339 අපි මැදිරිය දුරකථන අංකය 0114 261 81 81 ඉතින් කොහොමත් යන්න එපා ඉක්මනින් මෙන්න මේ විරාමය Sheffield's Link FM याद वैरसटहने कार्तिक के कथा बह करने के लिए इधर अनुर है गुड महत्त्व के कथा में आधा पे साक्षात सिद्ध करने विराम में ते माते ना भी बहुत देवल कथा करो के पासल समय थारुना अवधि ये ते कम हो खलावट युम विच आकारे फिर बंद ඉතින් මතක් කරනවා අපිට WhatsApp වරහා ඔබගේ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාවට අදාළව අපි ගොනු කරගත් ඒ ප්‍රශ්නත් එක්ක මුසු කරමින් මොකද බොහෝ දෙනෙක් මේ වෙද්දිත් 0793 9849 3339 කියන WhatsApp අංකයට අපිට බොහෝ ප්‍රශ්න යොමු කරන බව පේනවා මා බොහෝ දින නැහැනෝ කියලා මේ විරාමයෙන් අනතුරුව මා විශ්වාස කරනවා හැගොඩ මහත්මයා
මොකද මේ සූම් තාක්ෂණයත් එක්ක මුසුකල කරද්දී ඉතින් මේ දේවල් අපිට සිදු කරන්න වෙනවා සෑම විටකම මේ විරාමයට අනතුරුයි අනතුරු අපි සම්බන්ධ වෙද්දී දැන් මා කැමති අපි මේ සාකච්ඡාවේ විරාමයට ඉස්සෙල්ලා නවත්තපු තැනින්ම ඉදිරියට යන්න. ඒ තමයි දැන් මේ ඔබ තමයි මං අහලා තියෙන විදිහට පළවෙනි පාරට මේ එංගලන්තයේ ඉඳලා මේ කරපු ටෙලි නාට්‍යයේ මේ නිෂ්පාදනය නැත්තම් සම නිෂ්පාදනයේ වනට පුළුවන් සම්බන්ධ වෙන්න කියන්නකෝ ඒ ඒ කතා නෑ ඒකේ පොඩි වරදක් තියෙනවා මෙහෙදී කරපු පළවෙනි නිෂ්පාදනය තමයි රටගිය ඇත්ත හා හා මම ඒ දෙන්නේ සම්බන්ධ වෙලා හිටියේ නෑ දැනගෙන ඉන්න විතරයි ඊඩීඑල් වෙනමක් නැකලේ වසන්ත රාජා ඒ වගේ ශිල්පීන් මෙහි හිටපු ගණනාවක් ඒක සහභාගී වුණා ඊට පස්සේ සුදත් රෝහණ චූරින් කලා ඉටි පහන් කියලා කියලා නාට්‍ය ඒකත් මේ දර්ශන අපි ගෙදර අපි එහෙම කියලා මුදින ඒකත් සහභාගී වුණා मंगिटने ඉතින් ඒක ඒක ලංකා ජනප්‍රිය වුණා පොටස් වශයෙන් වුණා ITN එකේ ඉතින් ඒ කාලෙත් වෙනම අත්දැකීමක් තියෙනවා අපි ඒ නිවැරදි ක්‍රීමත් කරොත් ඒ කියන්නේ දැන් තුන්වෙනි එංගලන්තයේ ඉඳලා කරපු තුන්වෙනි සිග්නල් එක ටෙලිනා පළවෙනි එක අපි දන්න විදිහට රට ගියත් හැබැයි ඊට පස්සෙත් ඔබ මේ පරාක්‍රම නිර්යල්ලත් එක්ක තව නිර්මාණයකට දායකත්වය ලබා දුන්නා. ඔව් ඒ කොළඹ දී කෙරිච්ච එක. ඒක විල්බැලි දනාව කියන එක. ඒක මම විදායක නිෂ්පාදක. ඒ වගේම මම රෝමයේ ගිලිගණී කියන වේදිකා නාට්‍ය නිෂ්පාදක කළා. ඒක අධ්‍යක්ෂක මන්දුරිතා ඉෂෝරින් රෝමයේ ගිලිගණී සුමින්ද සිල්සේන ප්‍රධාන චර්චාවට පාපු ඉතින් එකක් වේදිකා ගන්න කොළඹ. ඉතින් ඒ ආකාරයෙන් මට පුළුවන් වෙලා පුළුවන් විදිහකට දායක වුණා කලාවට කිතු වලට. ඉතින් ඒ පිළිමත සතුටක් මිසක් වෙන කිසිවක් කිතු වෙලා නැහැ. දුකක් නැහැ. දුකක් නැහැ. දැන් මේ 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 කාර්යභාරයන් සිදු කරන අතරතුරේ ඔය ගීත ලියන අතරතුරේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන අතරතුරේ ඔබ තීරු ලිපි රචනයටත් සම්බන්ධ වෙනවා. මෙහි ඉඳලා ඔබ ලංකාවේ මේන් ස්ට්‍රීම් මාධ්‍ය නැත්නම් ප්‍රධාන මාධ්‍ය ධාරයේ තිබෙන ප්‍රධානතම පුවත්පත්වල ඔබ තීරු ලිපි රචකෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. කොහොමද මේ මේ අත්දැකීම? ඇයි ඒ වගේ දෙයක් කරන්න හිතුණේ? මම කොළඹ පත්‍ර වලට කීටි කතා ලියලා තිබුණා කවි ලියලා තිබුණා ඒ වැරෙන්න ඉන්නේ මම මෙහෙ දිලිත් නම් යාවේ තිබුණා ඔව් මෙහෙ ලංකාවේ මහා දැනන්ත උද්ගලයේ දයානන්ද රහසිංහ පටන් ගත්ත ලංකා විත්ති කියලා පත්‍රයක් සිංහල පත්‍රයක් මම හිතන්නේ ඒක තමයි ලෝකයේ ප්‍රථම පුවත්පත ලංකාවෙන් පිටත මුද්‍රණය වෙච්ච සිංහල පුවත්පත ලංකාවෙන් පිටත बंदुल पद्म कुमार मौबिम प्रधान आराधने बंधु पद्मने सभापति दूर එතුම නැවත වරක් මට ආරාධනය කරලා දියන්න කියලා මම සිල්මිටයි ඩීඑල්ඩීසිටයි ඩීඑල්ඩීස්වත් කරට සටිපතාරිවා ඩීඑල්ඩීසට අවුරුදු 3ක් ලිව්වා අධිකට
ඉතින් ෆීල්ඩ් එක එකතු කළා මම පොත් දෙකක් ඉන්ටර්නෙට් කරලා තියෙනවා ඉංග්‍රීසියෙන් ඩෙල්නස් එකේ ගේකක් මම ලෑස්ති කරලා තියෙනවා ඉන්ටර්නෙට් කරන්න තත්කාලික කරගන්න දී කියලා ප්‍රශ්න අහන්න දැන් වර්තමානයේත් මේ 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 දේ කාර්තව්‍ය සිදු කරනවද නැත්නම් දැන් සම්පූර්ණයෙන්ම ලියන එක නවත්තලාද තියෙන්නේ මම ලියනවා සති දෙකකට සැරයක් හරි මොකක් කරේ අපි ලියන්නේ මේ ලංකාවේ ප්‍රශ්නයකට ඉතින් ලියනවා මම ප්‍රධාන වශයෙන්ම ලියන්නේ ලංකා න්ියුස් වෙබ් අඩවියට ඉතින් අම අන්තිමට මෙලිය තිබ අර දේවානි කියන ගහගෙන දේවානි ගහගෙන මම කවි කියලා තියෙනවා දේවානි ගහගෙන මේ දැන් සති සතියකට අපේකට ඉස්සෙල්ල දේවානි ගහගෙන මම කිව්වා ඒ ඒ විදිහ ප්‍රශ්නයක් අහන්න ඉතින් මට ලියන්නේ උමනාවක් ඇති නම් ඒ උමනාව මම හිත කරගන්න දැන් මේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මා මේ කාලය කළමනා කරගන්නට උත්සාහ කරනවා මොකද බොහෝ දේවල් තියෙනවත් එක්ක කතා බහ කරන්න හැබැයි මම මේ අද කතා බහේ සුවිශේෂීම මාතෘකාවට යන්න ඉස්සෙල්ලා මේ දේ ගැන අහලා යනවා මොකද ඔබ කිව්ව ඔබ ලංකාව ගැන තමයි ලියන්නේ කියලා දැන් ඔබ 1985 ඉඳන් මේ එංගලන්තයේ ජීවත් වෙනවා හැබැයි අපි ලාංකීය සමාජයක් ඇටියට විශේෂයෙන්ම සිංහල භාෂාව කතා කරන කොට්ටාෂය ඇටියට අපිට තාමත් සමහර දේවල් ජාත්‍යන්තරයේ ඉදිරියේ අපිට දිනා ගන්න හම්බෙලා නැහැ මෙතරම් අධ්‍යක්ෂීන් බහුල පුද්ගලෙක් ඇටියට විශේෂයෙන්ම වෘත්තීය වශයෙන් නීතිඥෙක් ඇටියට කටයුතු කළා තිබෙනවා ඔබට විශාල සම්බන්ධතා තිබෙනවා ඔබ හිතන්නේ ඇයි විශේෂයෙන්ම ශ්‍රී ලංකීය සිංහල භාෂාව කතා කරන ප්‍රජාවට තාමත් මේ ජාත්‍යන්තරයේ ඉදිරියේ අපිට ඒ අවශ්‍ය කරන තැන ලබා ගන්නට බැරි වෙලා තියෙනවා නැත්තම් අපිට අඩුම තරමේ එංගලන්තයේවත් දිනා ගන්නට හම්බෙලා නැහැ නැති වෙලා තියෙන්නේ මොන හේතු නිසාද ඔය කතා කල්පනා කතා කරන්නේ මේ දැනට තියෙන මේ වර්තමානයේ තිබෙන තත්ත්වයත් එක්ක වර්තමානයේ තියෙන සත්‍ය පිළිබඳව කාරණා දෙක තුනක් තියෙනවා එකක් තමයි අපි ඉතා කුඩා ජාතියක් ශ්‍රී ලංකාවේ ජාතිය ලංකාවේ අපි තාම කුඩා ඉතින් හුඟක් දේවල් අර පහත් තැනින් යයි කලා ජලයේ කියලා කතාවක් තියෙනවා අපි කරොත් තමයි වැරදි අපෙන් තමයි ඒවා ඒ අපිට වැඩිය අපි වැරදි කළා නම් මම හිතන්නේ අපි වැරදි කළා කියලා යුද්ධය කියලා කියන්නේ යුද්ධය කියන්නේ යුද්ධය ඉවර වෙනකන් සාමය නෙමෙයි යුද්ධය වුණා තමයි සාමය යුද්ධය තියෙනකන් අහතුරු යුද්ධයක් තියෙන්නේ ඉතින් යුද්ධයට අනුගත වුණාම යුද්ධයට එළඹුණාම ඒ තියෙන රීති රීති වලට අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා ඒ හැම කටයුතු කරපු මේ ශ්‍රී ලාංකීය හමුදාව තමයි මේ වෙලාවේ මේ චෝදනාවල් එකතු වෙලා කරන්න තියෙන එක වෙලා තියෙන ඇත්තටම අපි අපි දුප්පත් ඉඳ අපි ධනවත් රටක් ඇමරිකාවයි ඉංගලන්තයි කැනඩාව ඔස්ට්‍රේලියාව කියන අපි පනා පිටම දකින්න අපි ප්‍රවෘත්ති වල දකින්න දින පතා ඉස්රායෙල් වුණා හියුමන් අපි මේ මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආකාරයද නමුත් ඒ වගේ කවුද කතා කරන්නේ අපිට වෙලා තියෙන්නේ කොහොද අපි හැපේන ඇත්තටම අපේ GST කියයි රක්කියයි කියයි නයිතියයි IMF එකෙන් කියයි චීනෙන් නයිතියයි ඒ වලින් යැපෙන නිසා අපිට තියෙන අපිට ඇතුළේ තියෙන තත්ත්වය මේකම තම කනගාටුදායක තත්ත්වයක් ඒක මට කියන්න ඕනේ දැන් අපිට දෙමළ ප්‍රශ්න විසඳ ගන්න ඉස්සෙල්ලා සිංහල ප්‍රශ්න විසඳ ගන්න සිංහලයේ සිංහල යතර තියෙන ප්‍රශ්න සමහර දේවල් දරුණුයි දෙමළ සහ සිංහල වලට වැඩි දේශපාලනය වශයෙන් එකයි දේශපාලන වශයෙන් අපි එහෙම දේවල් කියන්නේ සමස්යක් වශයෙන් අපි අපේ චින්තන ධාරාව චින්තන පිළිවෙල චින්තන කාර්ය අලුත් කර ගන්න ඕනේ මේ දෙමළ සිංහල ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ මේක මේ තරයි අපි මේ ප්‍රශ්නේ මුහුණ දුන්නත් ප්‍රශ්නේ මුහුණ දෙන්නේ තාම කුඩා ඩයස්පෝරා කියන කොටසකේ තියෙන ක්‍රියාකාරීත්වය තමයි මේ දෙතෙන් ඉස්මතු වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අපිට විරුද්ධව ගෙනියන ශ්‍රී ලංකා විරුද්ධව ගෙනියන හටන පොඩි නේද නමුත් ඇත්තටම පැහැදිලිව අපි දන්නවා ශ්‍රී ලංකීය හමුදා නැතිනම් කොයි තරම් දෙමළ ප්‍රජාවක් බේරගත්තද කියලා ඒ අට හොඳ දෙමළ යාළුවෝ මගේ හොඳම යාළුවා දෙමළ යාළුවා
මට කිසි ආකාරයක වෙනසක් නැහැ. නමුත් අපේ හමුදාවල පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්නේ අපි කල්පනා කරලා අපිට වශයෙන් වශයෙන් මේ පැත්ත ගැන කල්පනා කරන්න ඕනේ. මොකද මානසික මෙහෙයුමක් මේ වචනේ ඒක හරියදෝනේ. මානසික මෙහෙයුමක් කියන එක කලාව කියන්නේ අපිට ප්‍රයත්න සාධක තියෙනවා ශ්‍රී ලංකාවේ හමුදාව. අපි දෙමළයන්ට නිසා කියන නමුත් කුරුණු යුද්ධයේදී යම් යම් දේවල් සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වීමේ බලක් පිය නොහැකි දේවල් වෙන්න ඇති. ඉතින් ඒවට ඒවා අපි කල්පනා කරලා එකක් තියෙනවා මෙහෙම. යුද්ධෙදිත් එහෙම වුණා 1971 කිත් වුණා. ඒක ශ්‍රී ලංකා සිංහල ආණ්ඩුවෙන් සිංහල අයට සිද්ධ වුණා 71 89 89 89 ඒක සිද්ධ වෙන්නේ ඒක මේ සිංහල දෙමළ කියලා බලන දෙයක් නෙමෙයි. අපේ ආරක්ෂාව සඳහා අපේ සාමය පවත් කරගෙන යන්නේ උදාර පරමාර්ථය නිසා. යම් යම් දේවල් තියෙනවා මේක. ඒක ඉතින් එහාට ගෙනියන්න ඕනේ. හැබැයි අපේ ප්‍රජාව අසාර්ථකයි නේද තාමත්. ඒ කියන්නේ සිංහල භාෂාව කතා කරන ප්‍රජාව තාමත් මේ අවශ්‍ය කණ්ඩායම් දිනා ගැනීමේ ව්‍යායාමයේදී තාමත් සාර්ථක වෙලා නැහැ නේද? ඔව් ඒක හැබැයි කාරණයක් තියෙනවා. ඒක මේක හරි කැමති නැති අය මම මේ කියනවාද? ඉතින් මේ සමහර අයගේ තියෙනනේ පුද්ගලික න්‍යාය පත්‍ර. මම තමයි මේක කරන්නේ. මම කරන්නේ මමයි කරන්නේ. දෙමළ ප්‍රජාව බොහෝ දුරට එකට ඉන්නවා කියන එක අපිට පැහැදිලි පැහැදිලි. ඔබ දෙන්නේ එකට අපේ වෙන වෙනම ඉන්නලා ඉන්න නිසා එහෙම නැතුව ෆෝටෝ මේක මොකද ඒගොල්ලන් සමහරුත් ඉතින් සමහර අයට රස්සාවල් හොයා ගන්න ඕනේ සමහරුන්ට ප්‍රසිද්ධ වෙන්න ඕනේ දේශපාලනය කරන්න ඕනේ දේශපාලනය කරන්න ඕනේ වෙන වෙනම පියාපත් තියෙනවා එහෙනම් වෙන්නේ කියලා මට හිතෙනවා මගේ මේ ප්‍රකාශය ඇච්චර ප්‍රසාජනක නෙමෙයි නම මට පේන්නේ ඇත්ත ඔන්න ඔබ තමයි නෑ අපි මේ සත්‍ය කතා කරන්න බය වෙන්න ඕනේ නෑ මොකද අපි කිසිම අවස්ථාවක කාගවත් තත්ත්වයක්ගෙන දේශපාලන පක්ෂයකට ආවඩන්න හෝ කිසිම කණ්ඩායමකට ආවඩන්න නෙවෙයි සහ ඔබගේ මේ සාකච්ඡාවේදීත් අපි බොහොම අවංක මේ ප්‍රකාශය මොකද ඒක තමයි සත්‍ය තත්ත්වය අපි ඕන කෙනෙක් දන්නවා ඉතින් මොකද මේ ගැන ඇහුවේ මොකද ඔබට තියෙන මේ අත්දැකීම් එක්ක මේ එංගලන්තයේ තුල එංගලන්තයේ ජීවිතයේ තුල ඒත් එක්කම ඔබගේ මාධ්‍ය ජීවිතයේ තුල ඔබ සෑහෙන දේවල් දැකලා තියෙනවා මා කැමති ගොඩාක් දේවල් ඒ හරහා කතා කරන්න. නමුත් අද ඔබත් එක්ක මේ කතාබහේ මගේ මුඛ්‍ය පරමාර්ථය උනේ ඔබ මේ දිනවල නැත්තම් ඔබ මේ ජනවාරි මාසයේ සිට ආරම්භ කරපු මේ ලන්ඩන් මේ kavi.com කියන ඒ වෙබ් අඩවි සහ ඒ හරහා ඔබ දියත් කරලා තිබෙන මේ ව්‍යායාම ගැන කතා කරන්න. ඉතින් මා වෙලාවක් ඉතුරු කරගත්තේ මොකද මට තව මේ දෙක වෙනකන් ගිහලා ඊට පස්සේ බර දෙකම ආර වෙනකන් මේ කාලය තියෙනවා ඒ ගැන කතා කරමු මොකද බොහෝ දෙනෙක් ඒ ගැන අහලා ප්‍රශ්නත් එවලා තියෙනවා WhatsApp පරහා කියන්නකෝ දැන් සමහර අය කියනවා මේ සමාජ මාධ්‍ය වලින් නැත්තම් මේ ඩිජිටල් කවිය කියන එක අසාර්ථකයි කියලා. හැබැයි ඔබ ඩිජිටල් කවිය කියන එක සමාජගත කරනවා. ඔබ එංගලන්තයේදී ඒ එංගලන්තයේ ඉඳන් ඔබ ඒක සමාජගත කරන්න හදනවා. ඒත් එක්කම ඔබ ඩිජිටල් කවිය හරහා ඔබ මුසු කරනවා ප්‍රවීණයන් සහ නවකයන්. කොහොමද මේ අදහස එන්නේ? ඇයි මෙවැනි ව්‍යායාමයක් ආරම්භ කරන්න හිතුණේ? මේ කතාව යනවා 2003 අවුරුද්ද වෙනකම් පිටිපස්සට. එක නාට්‍යයක් තිබුණා අපේ සිංහල කණ්ඩායමක් ක්ලාස් එකකපු නාට්‍ය දර්ශනය පෙන්වන්න ප්‍රමාද මේ ඉංගලන්ත ලන්ඩන් නගර ඒ ප්‍රමාද වීම නිසා ඒ සංවිධායකව අනේ අග්‍ර පුළුවන් නම් මොන හරි දෙයක් තියෙනවා ස්ටේජ් එකට ඉඳගෙන ඉඳගෙන කියලා කරත් මොකද ඔඩියන්ස් එක මේ බලන්න ඇවිල්ලා කට්ටිය මේ පොඩක් රසන්තුමෙන් ඉඳගෙන අපි ගන්නවා රෝම වෙනවා ඉතින් මම ගිහිල්ලා පටන් ගත්තා කතා කරන්න මේ කවිය. ඉතින් පොඩ්ඩක් මුල ටික ටික හිස් ශබ්ද වෙලා. ඉතින් අහගෙන හිටියා මම ගජමන්ට වරගෙන.
මම ඉංගලන්තේ කවි එකතු කරලා ඉංගලන්තේ ඉන්න කවියන්ගේ කවියෝ හැම කෙනෙක්ම කියන රොබර්ට් නොක්ස් කියවනේ හැම හෙලේකම කවියෙක් කියන හැමෝම ගාව කවි තියෙනවා මම කවි එකතු කරලා ලන්ඩන් කවි කියලා මුද්‍රිත සංග්‍රහයක් පිටුවටක ලංකාවේ මුද්‍රණය කරන කොළඹට ගිහිල්ලා එනකොට තොමිනේ බෙදීම පන්සල් වල කියලා හයි කමිෂන් එකේ ඉඳලා කියලා බෙදීම කරනවා එතකොට एक दिदास अटे दिदास सुनी इंदलकल्ला अरे सागरा दुलाहे इंद्रनिकान पुलामने इंदेश आटी तक में नहीं इंदलगी नहीं ना एक 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 करने के मामले में सागरा और काफी तीनों ये सागरा खावी एक के बोला दीपन ने पुमे मालेवी क्या में कदम में राजी ना किसने तो रिगुट डाला मामा में අලිස් පෙර මහත්තයාගේ කවියකින් තමයි එක පටන් ගත්තේ. මේක හුඟක් වෙලාවට යන්නේ මම මේ දවස්වල පෙර ලංකාවේ වැදගත් දක්ෂ කවියෙක් පිළිගත් කවියෙක්ගේ කවිත් එක තමයි එක දෙන්නේ. ඉතින් ඒක කරගෙන යන්න තියෙන ඉඩකඩ බොහොම අල්පයි. ඉතින් ඒකෙම දිගුවක් හැටියට මම මේ මහාචාර්ය සනලාරත්නම ඉංගලන්තෙට ගෙනල්ලා සුනිල් ගීසෙන්දර් කියලා එකක් පැවැත්තුවා. एक एक खाबी इतने मतलब साधारण है लम्बे सुन आरतने मेथी ने पाले ने पाले मात्र जब तो मैं क्यों मैं महाराज ने अपने की दुर्याद में आलिस पर मात्र खाबी वगैरह थी ने दिन ये मैं दोनों हाथ घर लाई कर दिया उधर मैं का लंका वाली गुल्ला स्विंग अगला करना दरी का मुकुट है ना मुझे का मगेर लग गया इतनी हम तीन मामा वे लंडन खाबी डॉट कॉम की ना इतना में इतनी एक अटारी ना केला मामा ये अभी कर अतः गणों तारों का समाज में समलिंग का पुलवाम के तरीके का शक्ति मगे प्रमाणिक का अपना देव देव एक बार मगे बीतें दक्षिण दक्षिण में ऐ मेरे को तरण नहीं लेकिन मामा ये मगे समय जानवरी मासे खाबी पटांगा के पटांगा ना बोला मामा मामा इधर बिच्छ इधर बड़ा सरहाटे अनेक दिए थे आटे तक जानवरी मासे खाला දාර්ණක පත්තන් ශ්‍රී ජේසිංහයන්ගෙන් පටන් අරගෙන පත්තන් ශ්‍රී ජේසිංහ ඒකට කවි නොලියපු බන්දුල බද්ද කුමාර බාරු කවුරුත් කිව්වා මම කවිය ලියලා නෑ මම ලියලා එවන්න අපි කවි ලියලා එවුවා ඉතින් එහෙම බන්දුල නායකව සම්පූර්ණ ආරිවංශ ඩබ්ලිව් ජයසිරි සූෂන් පුරසිංහ අද හරණම කිනා අශෝක හඳගම खाविया
ප්‍රීති රන්දිනී මහත්මිය කවියෝ බණ්ඩාරේ හලියකොනි බඳුනාරක්කාරතුමනි ඉතින් ඒ ඒක තමයි දැන් කරේ ඒ අතරතුර ඉංගලන්තේ බිහි වෙච්ච කවි පරම්පරාව පොඩි ලෝකේ නවසීලන්තේ නවසීලන්තේ ඔස්ට්‍රේලියාව නයිජීරියාව කැනඩාව ඇමරිකාව ඉංගලන්ත ගණනාව ලංකාවේ පල්මඩුල්ල මාලිගාවත්තේ මුස්ලිම් කාන්තාව කවි නේද ඉතින් ඒගේ කවිය අපි ඒකට එහෙම ගණනාව පුතිලා දැන් මේක දීර්ඝ කාව්‍ය පිටුවක් කියලා අපි පළවෙනි එකට කවි හැද කවි ගොඩාක් ලැබෙනවා නම් කවි වෙන තෝරා බේරා ගන්න කවි නම් අන්තිමට කියන්නේ කවි අනුභවයක් සඳහන් කරනවා ඒ අතරතුර මම උත්සාහ කරනවා අපිට මතක වෙන්නේ විදියන අමතක නොවෙන්න අවශ්‍ය වේ සංදේශ කවිවල කවි දාන්න මුත්තිලේ සැල්මිණියේ රොවැඩ සංගරාවේ එහෙම කවි මම සඳහන් කරනවා ඒකම ජන කවි අපේ තියෙන ජන කවි වලින් අමතක නොවෙන්න ජන කවි සඳහන් කරනවා ඒවත් අතුල් කරනවා හිටවන කවි අතුල් කරනවා දෙබස් කවි අතුල් කරනවා ජන කවි ඔක්කොම මික්ෂර් කරලා මේ තියෙන හැම කවියක්ම අන්තර්ජාලය වාගේ කවිත දාල පිටුරු සඳහන් කරනවා මේ කරන ඉතින් ඔබ දෙනකේ දව තියෙනවා ප්‍රසාදයක් තියෙනවා ඊමේල් එනවා ඉතින් මේ දැන් මොකද මම දකින විශේෂත්වයක් තමයි ඔබ මේ හරහා අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ නවක සහ ප්‍රවීණයන්ට මුසු වෙන. ඒ ඉතාමත්ම හොඳ අවස්ථාවක්. මොකද ප්‍රවීණයන්ගේ දේවල් දැකලා නවකයන්ට හැදෙන්න අවස්ථාවකුත් එතනදී ලැබෙනවා. මොකද එය බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් සිදු කරන්නේ නැහැ එවැනි මුසු කිරීම. හැබැයි ඔබ හැමෝටම එකම වේදිකාවක් හදලා දීලා තියෙනවා. අපිට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න විශේෂයෙන්ම මේ ලන්ඩන් කවි සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තව ප්‍රශ්නත් එවලා තියෙනවා. අපි ඒ ප්‍රශ්නත් ගන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට තව විනාඩි දෙකකින් විතර විරාමයකට යන්න තියෙනවා. හැබැයි මට ඉක්මනින්ම කියන්නකෝ දැන් සෑහෙන මේ සටනක් දෙනවා ඇතිනේ මේ වෙලාවට මේ කවි ලීනාගෙන් කවි ටික එකතු කරගන්න උන් දෙනවද ඔය ෆොටෝ ටික අවශ්‍ය විදිහට එවනවද කවි හරියට එවනවද කොහොමද මේ කාර්යය ඒක ටික දිග කතාවක් නම් මංජුල වීඩියෝ එකට කවිය මම කතා කරනවා ආත්ම ගරුකන ලේකකේ ඔය කතා කළා ඔය කතා කළා ඉන් කිව්වා මේ වයයක් කරන්න පුළුවන් අම්රයිට් විතර මම කියන්න ඔව් කියපු නිසා මම කියන්නේ ඒ කියන්නේ අපි එකතු කරන එකතු කිරීම නවකයන්ට හරිය අගන අවස්ථාවක් හැමෝගෙම බැලුවත් මේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා 5-6 දෙනෙක් වෛද්‍යවරු 10 තුනක් ඉන්නේ ඉන්නේ හැමෝම ගහ කවි කියනවා කවි මේ නොලිය හිටපෝ අය කියලා සමහරු ලියපු අය සමහරු නොලිය හිටපෝ අය ලියලා එවන එක හරිම වැදගත් ඒගොල්ලන් කවියට අදාළ ඡායාරූපයක් ඒ කවියට කිටිපෙමයි යන ඡායාරූපය මම කොහොමද අන්තර්ජාලයෙන් හොයාගන්නවා මට හරියට උදව් කරනවා කියලා කියන්නේ මේකේ මාස්ටර් මෙයා තරිදු රාජකාරි දක්ෂතම අන්තර්ජාල ශිල්පියෙක් ඔහු තමයි පිටු හදන්නේ අවස්ථාවේ ඔක්කොම කරන්නේ ඉතින් අපි හුදෙක් සමාජයක් වෙනස ඔහු වැඩ කරනවා හුදෙක් සමාජයක් තමයි මේ කරන්නේ ඉතින් කවියක් අහම ඒකට ඡායාරූපයක් හොයාගන්නේ හරිම සුන්දර දෙයක් වාගෙන ඉත හරි සතුටුයි ඒකත් එක තමයි ඒක කල කරන්නේ. ඉතින් අර කවියේ තියෙන වැරදි හදාන්නවා සමහර අපේ කවිවල තියෙනවා සංජක ඒවා කියනවා සමහර කවි ගැලපෙන්නේ නැති කවි අදහස හොඳයි ගැලපෙන්නේ කොහොමද ඒවත් අපස් කරගෙන අපි යන්න ඕනේ. ඒක කරනවා ඒක කොහොමද කියන්නේ ඒවත් අපි කරගෙන යනවා ඒකයි. මොකද මෙතන සමහර කවි කියලා දෙන දැනක් නැහැ නේ. පොලයක් නැහැ නේ. එහෙම අලිස්තර වාක්‍ය නම් එහෙම කළා කියලා. නෑ මොකද කවියේ තියෙනනේ කවියේ තියෙනවා එක්තරා විදිහක නීති රීති යවහන් කියන එකක් තියෙනවා සංදේශ කවි කියනවනේ අතරම මේ කාරණා සම්බන්ධයෙන් අපි තවත් ඉදිරියට කතා කරන්නට අවශ්‍ය වෙනවා. මට සමාවෙන්න මට තව විරාමයකට යන්නට තියෙනවා. තවත් තප්පර 10ක් විතරයි අපිට තියෙන්නේ. අයබෝන් යලිත අපි විරාමයෙන් අනතුරුව සජීවී සම්බන්ධ වෙන ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගින්. ඉතින් අපි
මේ විරාමයට යන්නට ඉස්සෙල්ලා අනුරහගුණ මහත්තයත් එක්ක බොහෝ දේවල් කතා බහ කරමින් සිටියා. විශේෂයෙන්ම ඔහු මේ වර්තමානයේ ඔහු ගෙන යන මේ අලුත්ම කාර්යය තමයි මේ londonkavi.com කියන විශේෂයෙන්ම කවි ලියන කවිත්වයට කැමති රුචිකත්වයක් දක්වන ඒ පිරිස එකතු කරලා කිසිම මේ නවකද නැත්නම් මේ ප්‍රවීණද කියන කතාව පැත්තකට තියලා හැමෝටම ඉඩ තියෙන වැඩක් කරගෙන යනවා. ඉතින් මේ මේ දැන් මට මේ බොහෝ WhatsApp පරිවිද එනවා. හැබැයි අපි මේ අද කතා කරන මාතෘකාවත් එක්ක සම්බන්ධ වෙන දේවල් අපි එකතු කරගන්නවා. දැන් මෙතනදී එක ප්‍රශ්නයක් අහලා තිනවා. මම ගන්න කැමතියි. මොකද මම හිතුවා ඒක ටිකක් කාලෝචිත එකක් කියලා. දැන් මේ මේ අපිට මේ ප්‍රශ්නේ යොමු කරගෙන කියනවා. දැන් සිංහල නැත්නම් සිංහල ප්‍රූෆ් රීඩින් මේ software නැත්නම් මුදුකාංගයක් නැහැ නේද කියලා මේ ලෝකයේ අනිත් භාෂාව වලින් තිබ්බට. දැන් අතර මෙවැනි තාක්ෂණික දේවල් දිනු වෙන්න ඕනේ නේද? දැන් අපි ගත්තොත් දැන් කවි ලියන අය වෙන්න පුළුවන් නැත්නම් පොත් පත්පත් ලියන අය වෙන්න පුළුවන්. දැන් මේ තත්ත්වය ඔබ කොහොමද දකින්න? අපි ඉක්මනින්ම කෙටියෙන් කිව්වොත් දැන් ඒකට බාධාවත් නැති තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. මොකද Google මම කරන්නේ Google එකේ ට්‍රාන්ස්ලිටරේෂන් එකට ගිහිල්ලා ඒක ටයිප් කරලා ඉංග්‍රීසියෙන් ගැවුවාම සිංහලෙන් එනවා. ඒක හුඟක් ලේසියි. මොකද ඒක ඉංග්‍රීසි අකුරුත් එක්ක සම්බන්ධ වෙන නිසා ඒකම සිංහලෙන් කතා කරාම සිංහලෙන් ටයිප් වෙන එකක් තියෙනවනේ. එහෙම ඒ එතනට ඇවිල්ලා තියෙනවා. මම දන්නේ අර ප්‍රශ්නේ मार्ग वली जनजीविते जनजीविते प्रमुख कविय विविध प्रभेद प्रवीण कवियन प्रभेद श्रीलंकी जनजीवित मे देव संबंध कारण ඉතින්දා ජීවිතේට අදත් පාවිච්චි වෙනවා. පාවිච්චි කරන හොඳම තරක් තමයි මරණ නැහැ. කදී කියන්නේ ශෝක ප්‍රකාශ තාමත් කවියෙන් ශෝක ප්‍රකාශ ඉදිරිපත් කරනවා. අපේ තිබුණා පටල් කවි, ගැල් කවි, නෙළුම් කවි, ඔයම් කවි, එතකොට පැල් කවි කවි නානාවක් කවියෙන් ඉස්සක් වෙන දෙයක් තිබුණේ ඒ කාලේ ගැනීම ඒකම කොටස තමයි ජනකවිය ජනකවි යසෝදරාවට උනත් නිවේ කවුද කියලා දන්නේ නමක් ජනකවිය කියලා දී ඒ කාලේ එතකොට අපේ දුකක් උනත් කවි කිව්වා සතුටක් උනත් කවි කිව්වා ආකෙනෙක් මරුණොත් ඒකටත් කවි කිව්වා උදලා මෙන්න මේ සතර ජාතිකේ අපි ඒක කවි එතකොට ඒකම අපි යාළුනම් සෙත් කවි කියුවා තරහනම් මොකුත් නෑ ඒ එතන ඉන්නේ අපේ සිංහල ජාතියේ කවි හැම කවියක්ම මම සදස් කවිය ගැන කතා කරනවා තමයි ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන කවි නම සදස් කවිය ඒ ප්‍රිමාර විදිහට පාවිච්චි කරලා තියෙනවා පැල් කවි අපි දන්න ඉතාමත්ම මේ කවුරුත් දන්න කවිය තමයි පැල් කවිය අනේ දෙවියනි මට උණු වියෝයා පැලේ කඳුර හොරු අරගෙන ගියෝයා ගෙදර ගිය කලට අඬ නඹර බෝයා අඳුර දුර කෙනකින් මගේ නැසියෝයා ඉතින් ඒක අර උඩින් කියන තේරුමට යටින් තේරුමක් තියෙනවා ඉබද පැලට ගිහිල්ලා ඉන්න පැතුරු දිගේ හරියටම හුදියගෙන හිටියනම් කාටවත් ඔබ අරන් යන්න බෑනේ අවුරු හරි හොරගම් කරා මෙයා පැතුරේ ඉන්න වෙන කොහේ ගියා
අවුරුරි අර අපේ භාෂාවෙන් කියනවනම් සිද්දරි ඉස්සුවා හරි හරි ඒකයි ගෙදර ගිහිල්ලා වයිට් කියන්න බෑ මොනට කියන්න බෑ ආමිත් කියන්න බෑ පැදුම තුන පැදුම පිට බෑ වට්ටලි අපැලෙන වෙන කොහරි ඉතින් ඒ වගේ දුක කියන්න ඒක අපි කිව්වා අපි තියන පතල් කවි අපි හිතමු පතල් කවි තියෙනවා පාරු කවි साधारण හලුගේ නංගා මට දේ දෝ නොදේ දෝ ඒක නිකන් එහෙම අපි හිතමු කැන්ලිගා යෝරු වයිද නැත්ද දන්නේ කෙක්කටිය මලේ වකයයිද නැද්ද දන්නේ ඒ වගේ හලුගේ නංගා මට දේ ද නැහැ ඒ වගේ නමුත් ඒක යට තියෙන අරුත් තියෙන වෙනම බෝම්බු ඉපලි දලුලාඳු නොලා පළක් වෙලා තියෙන එක දලුලාඳු නොලා දලු දායද නැද්ද ඇයි දැස්සොත් තමයි දලු දා කොට කෙකටිය මලේ වග කෙකටිය මල පිනව වක් වෙලා තියෙන පල්ලයක් වක යාදෝ නොයාද අතුර ඇවිල්ලා ගඟ පිරුණොත් තමයි කෙකටිය මලේ වක් නැති වෙලා යන්නේ එහෙම වුණොත් කැලණි ගඟේ උරු යාදෝ නොයන්ද සම් පිටාර ගැලුවට පිරුණොත් කැලණියගේ උරු යන්න බැහැ ඒ නිසා මගේ මගුල තියෙන එහා පැත්තේ අලුගේ නගාට මම බලන්නේ යන්න බැරි වුණා තනි නිහබ හැබැයි මේන කලුගේ නගා මත දෙහෙතු බන් කොච්චර ලස්සන කවි කෙලින් කියන්නේ නේද බහැලා මේක පිරේ යරේ නෑන උදාහරණ කොටසක් දෙන්නේ හරිම අප්‍රෝතින් කියු ලස්සන කවි හතක් කවියක් මම කියන්නම්
මිනිරන් තල තලා ඉඳගෙන සිතුපිරිය මිනිරන් පතලේ මිනිරන් තල තලා ඉඳගෙන සිතුපිරිය විපරං කර බලයි අටපිට ගෝසරේ මිතුරන් වැඩි වෙලා නුඹට ආදරය නොකරන් මරි පතලයි මේක මෙහෙවි මේරිට කියනවා මේරි ගැන ආදරයක් තියෙන කෙනෙක් මේරිට අවවාදයක් දෙනවා මොකද මේරි මිනිරම් පතපත මිනිරම් තලතලා ඉඳගෙන සිටු පිරිය මේරි ඉඳගෙන ඉන්නේ එයාට කැටි සමහරට යගේ කපුල් කලවහින් වෙයි එහෙම කියන්නත් ඇති ඒක ඔබ හිතලා ඉන්නවා උඹට ඕනේ දෙයක් විපරං කර බලයි වටපිට බෝසරි මේ බොහොම දරෙන් විපරං කර කියන්නේ විපරං කර බලන ඔබ වෙන මිනිස් දිහා බලනවා නේද ඉතුරුන් වැඩි වෙලා නුඹට ආදරය ආදරය උඹ මොනේ නුඹ යටි නුකරන් කරරි අතලයි මේක මේ මෙරිය බය කරනවා හරි කරන්න එපා මේක මහා මහා බලවත් තැන අතල මේ කියලා හරි වෙන විදිහකට ගර්ල් ෆ්‍රෙන්ඩ් බය කරලා මේ එයාට නතු බෙරෙන්න බෑ අද එහෙම ඉතින් එතකොට අපි හිතමු කරත්ත කවිය අපි දන්න සුලබම් කවිය කණ්ඩලේ දෙන්න දෙපළේ දක්වනවා හපුතලේ හටුකැලේ ගාලේ නොදි නොලියා වද දෙන්න තණ්ඩලේ දෙන්න දෙපළේ මම හිතන්නේ මේක මෙවට මේක කියලා දින හරක් දෙන්න එන කියලා මම හිතන්නේ ඒ විදිහට ආදේශ දෙච්ච කවිය කර මම තණ්ඩලේ අපි දෙන්න දෙපළේ තණ්ඩලේ ගාලේ දෙපළේ අපි දෙන්න දක්වනවා කටුකැලේ ගාලේ මොනිහා වද දෙනවා කොහොම යනකොට කටුකැලේ කියන ප්‍රදේශයේ තියෙන ගාල ඒකට ලිහලා පොඩක් පුන්නක් ගාලා මේ බල්ල අතුරු දීලා යන්න පුළුවන් නමුත් තේන්න නවත්තන්න නැතුව මෙයා ගෙනියනවා ඒක කියන්නේ කටුකැලේ ගාලේ නොලිහා වද දෙනවා අලයන් කෙලින්ම කියලා යනවා පොඩක් අපුතලේ කන්දලකලා බඩ දන්න අපුතලේ කන්දලකලා බඩ දන්න නෑනේ කරත්ත කාණේට බඩ දන්නේ හරකට හරකට පෞකල ගුණෝ හදපන් කපුතල් යන කියලා අනිත් එක්කෙනාට කියනවා නේ ගුණෝ ඉතින් යන් ඉතින් එහෙම එහෙම මේ කවි අපි ඉතින් ගන්නතර කයලෙන් දැක්කේ කවි අපිට මොනවා වෙන 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 තලයකට එක එක ගෙනල්ලා මේ මොනවද වෙන රසයක් ඉන්නේ මේ මම මේ මෙතනදී පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් මේ දැන් වර්තමානයේ තියෙනවනේ මේ ප්‍රවණතාවයක් මේ සිංහල ජපන් හයිකු කවි කියලා එහෙම ඒවා තියෙනවා. එහෙම කම්. දැන් ඒ කියන්නේ දැන් ජපන් කවි නම් දැන් මට තියෙන බොහොම අල්ප දැනුමක් කවිත්වයේ පිළිබඳ. ජපන් කවි තියෙන්නේ ජපානයේ. එතකොට ඒක ලංකාවට එන්න පුළුවන්ද එහෙම හයිකු කියලා කවි? ඒක තමයි ඉතින් අර අපි අපි ලංකාවේ මේ මේ ටයි එක දාන්නේ අපි එංගලන්තේ ඉතින් සුද්දා එම් එකේ අපි දානවා යුනිෆෝම් එකේ රස් සාවියන් අපි එහෙම එහෙම ඒක දාගෙන යනවා ලංකාවේ ස්ටයිල් එකට දාන එහෙම ඒ වගේ තමයි මට හිතෙන්නේ වෙන ජපානේ හයිකෝයි ජපානේ කොහෙද අපි ගාව හයිකෝ අපි ඒක අරගෙන ලියුවට ඒක හයිකු වෙන්නේ නැහැ මේ මාත්‍රා ගානේ ඒක ගානේ ලියුවට හයිකු වෙන්නේ නැහැ නිකන් නිකන් අරගෙන නැති ඕක තියෙන දැක්ක ඇත්තටම කවිය ගැන දෙන නිර්වචන විද්‍යාව පෙඳී රසහව විඳුනා දෙනතා ඉතා දුලබු පෙඳී රසහව කියන්නේ කවිය රසය හය හරය විඳින්න පුළුවන් දෙනේ හරි ටිකයි කියන්නේ කවියක් රසික ටික දෙ එතකොට රසාත්මකම වාක්‍යය කාව්‍ය රසවත් යකී කවිය කියන්නේ හරි අමාරු කියනවා කවිය ආනන්දයෙන් පටන් ගන්න ප්‍රඥාවෙන් ඉවරයි මම නම් හිතන්නේ ආනන්දයෙන් පටන් ගන්න නාලන්දයෙන් හරි ගමන්නේ හොඳ සංගත ප්‍රඥාවක ඒක ගන්න එපා ආනන්දයේ කවිය තියෙනවා ඒව නිකන් මේ කවිය ලොකු තැනක කියන්න කීයක් නෑ අන්තරකට ගේන්න කවිය හරි ඒ වගේ තමයි හයිකු හයිකු කවි මම එහෙම ඉතින් එහෙම අවශ්‍ය අවශ්‍ය නෑ කවින්ට එහෙම 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 ඕනේ නැහැ ඉතින් හයිකු කමන්නේ කැමති නම් කරන්න. එහෙමද එහෙම අවශ්‍ය නැහැ. ජපානයේ ජපානයේ අපේ සංගස් අරගෙන කියන්නේ නැහැ නේ. එන්නේ සංගස් කියලා කොහෙවත් නෑ අපි මේ ජපානයේ. ජපානයේ ලිපියක් අරගෙන හයිකු බයිකු කියලා අපි ඒකට අපි මේක කළා හරි ආසයි. ඒක මම හිතන්නේ නැහැ. ඇයි ජපානයේ කරන්නේ? අෆ්ගනිස්තානයේ තියෙන පකිස්තානයේ තමයි තියෙන ඉන්දියාවේ කවුද කියලා කරන්න. මේවා හයිකු විතරක් පස්සෙන් යන්නේ. එතන ඉන්නේ. එහෙම එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම එක පිළිගන්නේ
අපිට තියෙන මේ වෙලාවත් එක්ක මම තවත් ප්‍රශ්නයක් ඔබට යොමු කරන්න කැමතියි. දැන් අපි දන්නවා මේ 1971 න් පස්සේ ලාංකීය අධ්‍යාපනය තුල යම් යම් දේවල් වෙනස් වෙනවා. විශේෂයෙන්ම දරුදරියන්ගේ ඒ මේ මනස අර තිබු දියුණු තත්ත්වයට වඩා පහත් මට්ටමකට එන විශේෂයෙන්ම සාහිත්‍ය ඇසුර සම්බන්ධයෙන් ගත්තොත් ඔබ කොහොමද වර්තමානයේ දකින්නේ මේ 71 න් පස්සේ බිහිවෙච්ච පරම්පරාවට මේ මේ තියෙන දැනුම සහ මෙවැනි රසඥතාවයක් ලෝකෙ ඉදිරියට ගෙන යන්නට හැකි පරිසරයක් අපේ රටේ තියෙනවද නැත්නම් අපේ ලංකාවේ ඇති වෙලා තිබෙනවද දැන් ඔබ වගේ අය මේ දේවල් කරන ඒ තමන්ගේ කාලේ වටිනා කාලේ වැය කළ ඉස්සලා කිව්ව කොච්චර අමාරුද මේ අලුත් අයගේ කමිටි ටික එකතු කරගෙන ෆොටෝ ටික එකතු කරගෙන ඒගොල්ලන්ට පස්සෙන් ගිහිල්ලා හැමදේම එකතු කළ කරන්නේ මේ මේකට තියෙන ආදරේ නිසා දැන් හැබැයි දැන් අලුත් પરම්පරාවට මේ දේ මොට වෙලා ලැබුණේ අත්තම කතාව මාත්‍යේ પરම්පරාව නියෝජනය කරන ඔබ කොහොමද මේ પરම්පරාවට තියෙන මේ අභියෝගය දකින්න ඒකට प्रधान आशीन वाक्य अनुने कल पैवतिच्छ राजे सिलेबस से कें पारिभाषिक शब्दम शब्द में आयंकरा सिलेबस से कें आयंकरा सिंगल साहित्य इतिहास से लेकर सिंगल साहित्य इतिहास है आयंकरा हम हरियत एंगली दाहने एंगली देखा क्या हुआ अभी गणित और दत्त गणित आर्ट विद्या रे में एंगली हमदत में पांच कारण तो एंगली ने अपला जाने समय मटर पिटे ඉතින් ඒ මෙච්චරේ තමයි ඔය දැන් වෙලා තියෙන පොද කවියක් දන්නේ නැහැ. මම කවි ගැන ලංකාවේ ගිහිල්ලා සමහර කතා කරනකොට මම කවි පොත් ටිකක් අරන් යනවා පිටකවල පෙන්නනවා. මේ ඇතුලේ කවි කියන්න නෙමෙයි ඇතුලේ කවි කියනවා නම් කියම මම පිටකවල පෙන්නන ළමයිනේ සුභාස් මෙන්න ළමයිනේ බුත්තිලේ. එහෙම පෙන්නනවා. පොද එතෙන්ට ගිහිල්ලා නැහැ. කවිය පරිශීලනය කරන්නේ ටික ටික. කවි රසය ගන්න ටික දෙන්න. ඉතින් ඒකට හේතුවක් තමයි සාහිත්‍ය ඉවර කරපු එක මේ ස්ටේමා එතකොට අපිට සිද්ධ වෙනවා අපිම හොයාගෙන අපිම කතා කරගෙන අපිම ඒක කරගෙන එහෙම යන්නේ රජය තමයි ඒක සම්පූර්ණේ එකල රජය වගේ කීපුයි දැන් රජයරත් හදන්න පුළුවන් තමයි සාහිත්‍යයේ විශේෂ සාහිත්‍ය අපි ගන්න කියන්නේ ශේක්ස්පියර් සාහිත්‍යය අදත් මුළු ලෝකෙම පරිවර්තනය කළ ලෝකෙම නාට්‍යය लोक साहित्य संगीत लोक संगीत अभी रविशंकर දේවල් අපි එළියට ගෙනියන්නේ නැති එළියට ගෙනියන්නම් අනුග්‍රහය කරා පුඩා ජාතිය අපි ධනවත් වශයෙන් ධනෙ පිළිබඳව ගත්තොත් අපි ලංකාව එක්තරා ලොකු ධනයක් තියෙන රටක් නෙමෙයි ඒ නිසා රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය වෙන දුර්ම දේවල් ඉස්සරහ යන ධනය ඒවට ඒගොල්ලන් කටයුතු කරන්න ඕනේ කියලා මම මගේ පුද්ගලික මතය ඉතින් යනුත් බලන්න සමහර දැන් නිකන් හිතන්න ටීවී චැනල්ස් වල කියන සිංහල भाषावे बहुवचने बहुवचने मम लियन पिटपा
කුසුම් රේන් කියන කෙනෙක් කොළඹ ආචාර්ය වැඩසටහන ගුරුගේ මැනි වැඩසටහන මන්සුන් සහ ෆාරු ඒවා මම ලියන චිත්‍රපටි වල මම කරලා තියෙනවා චිරිබෝය චිත්‍රපටි එවැගේම බාලාපුර චිත්‍රපටි මම ලියලා තියෙනවා ඒ ලිව්වහම ඒ ඒ පිටපත ගිහින් අත්අංකට ගන්නවානේ වෙළඳ වැඩසටහන පාලකයි ඒ කාලේ පාලකෙකගේ ලලිත් ටෙස් මෛත්‍රීපාල මහත්මයා ඔව් කියවන ඒ පිටපතෙන් අපුරක් එහාටවත් මෙහාටවත් කියන්න බෑ හරියටම කියන්න බැරි දෙනොත් උව හදලා එනවා ඒ විදිහ තමයි කරන්නේ ඒ විදිහට සත්‍යයක් තිබිච්ච ස්ටෑන්ඩඩ් එකක් තිබිච්ච හැන දැන් සම්පූර්ණයෙන්ම කඩාවැටෙනවා ඒක අධ්‍යාපනයට හේතු කරන්න වෙනවා අධ්‍යාපනයේ තියෙන අඩු අඩුකම් නිසා වුණා කියන්නේ ඉතින් අපිට ඔබත් එක්ක කතා බහ කරද්දී මට හිතෙනවා තව කාලෙට පැය දෙකක් හරි තිබ්බනම් මේ දේවල් කතා බහ කරන්න. නමුත් අවස්ථාවකට අපිට අදට ලැබී තිබෙන ඉඩකඩ නිමා කරන්නට තියෙන තවත් විනාඩි 3ක වගේ කාලයක්. අවසාන වශයෙන් ඔබට යම් කිසි පණිවිඩයක් දෙන්න තියෙන විශේෂයෙන්ම අලුත් પરම්පරාවට ඒත් එක්කම මේ එංගලන්තයේ ජීවත් වෙන ප්‍රජාව වෙන්න පුළුවන් මා කැමති සාහිත්‍ය පැත්තෙන් හෝ ඔබගේ ජීවිත අත්දැකීම් හරහා හරි කෙටියෙන් අපිත් එක්ක යමක් කරොත් සහ මේ වැඩසටහන ගැන ඔබට මොනවද හිතෙන්නේ වැඩසටහන අපුරේ ඒකේ සිස්ටමයක් නැහැ කිසිම බාධාවක් නැතුව ඔබතුමා මට ඉඩ දුන්න මගේ අදහස් ඉදපත් කරන එක තමයි වැඩසටහන වෙන්න ඕනේ ලෝකෙටම ගෙනියන වැඩසටහන ඉතින් ඒකට මම මනුස්ස ස්තුතියක් දෙනවා වැඩසටහන මම කලින් අරබලා තියෙන නිසාත් මම දන්නවා කොහොමද වැඩසටහන මෙහෙවන්නේ කියලා ඒක බඳව ප්‍රසාදයක් තියෙනවා ඉතින් මහා ඉතින් මේ මේ සම්බන්ධයෙන් මම කියන මට විනාඩියක් ඒකෙන් මම විනාඩියක් ගන්නම් මගේ මේ මගේ පොතක ලන්ඩන් හයගොඩේ කොළමේ එක මගේ දෙකක් ලිවීම කීරු ලිපි ගැන දෙකක් ලිවීම ගැන මම කියනවා මෙන්න මෙහෙම ශ්‍රී ලංකාවට මේ මම ලංකාවට තියෙන ආදරය ගැන කියන්නේ ඒක තමයි මගේ මං ඉතනේ කතාවේ අවසානය වෙන්නේ ඒක තමයි මම මේ කරන්නේ ශ්‍රී ලංකාවට යෑම සඳහා ගුවන් යානයට ගොඩ වී වාහන ඉබල ගලවලා මා දැස් පියාගත් කල කවුරු හෝ ඉක්වරණේ ඔසවා ශනේකින් ලක් පොළොමට තබනවන උතරම් අගී දැයි සිටේ කොටෙක් රට හිටියත් මොන රටේ කරක් ගෙවුවා තම මෞබිම තරම් තැනක් නැමසිකුට තවත් රටේ යන්නේ පරමාර්ථයේ කුමක් වුවත් ඩුබායි ගොසින් එනවාක් මේ කීයක් හරි වාදින නැවත ශ්‍රී ලංකා පොළොවට සිමිසිං දී පාතවන්නට පාතබා සැනසෙන්නට පුළුවන්න්නේ කීයේ කී දෙනා ලෝ දස දෙස සැරි සරුණ සරුවන්ට ලෝකේ මුතුන් රට ලංකාවයි යන්න මිත්‍යා වුවද කියන ලංකාව ලෝකේ මුතුන් රට කියලා මම ඒක පිළිගන්නවා හරි හරි මිත්‍යාවකුවද ශ්‍රී ලංකාව නැවති මෞබිම ලෝකෙම උතුම් යන්න ප්‍රතික්ෂේප කරන්න අපට හැකියාවක් අම්මාගේ උණුසුම හොයා ඉන්නක් අප මේ එන්නේ ලක්මා තුලේ උණුසුමෙන් සැනසෙන්න නොවේ ඒක තමයි අපිට තියෙන එක උණුසුම ලංකාවේදී ගත කරන කෙටි නිවාඩු කාලයේදී සමහර විට ඒ එපා වේ හැකි ඉක්මනින් අත්තර දමා යන්න හිතේ ඒ එපා වියත්තේ එහි ප්‍රියදුරන් හට බලපත්‍ර ලබා දුන් පරීක්ෂකයන් සමහර දේශපාලන කියන කාණ්ඩෙන්නු ඡන්දදායකයන් බට තීරුම් ගන්න හැකි සමහර රජයේ ආයතන සමහර ක්‍රමවේදයන් තම මඳුරු කොයිල් මිස ලග්බිම නොවේ යන පසක් විට නියන තෙක් එහි රැඳෙන්නට සිටේ අරව තමයි අපිට අපි කැමති නැති ලංකාව නෙමෙයි ලංකාව අපේ අරගොල්ලෝ අපිට අපි කැමති නැති අර එපා වූ බුද්ධලයන් සහ දේ විවිචනය කිරීමට දෙකක් කීර්තියයි සිතට නැගේ මගේ මේ තීරණ බොහොමයක් ඒවා කීම කෙසේ වෙතත් ඔවුන්ට දෙකක් ලිවීම කර ඇතේ සිතේ ඔක්කොම හොඳයි හැබැයි ඔය පොලිටික්ස් කියනකට මම ආස නැහැ කෙනෙක් පවසයි පොලිටික්ස් නැතුව කොහොමද ලංකාව ගන්නේ ඒක හරියට මොකක් දෙකක් කියන සදාන් කරන්නේ නැතුව මොකක් දෙයක් ගැන ලියනවා අපිට පොලිටික්ස් වලින් මෙදෙන්න බෑ ඒ අපේ ආණ්ඩුවේ රජයේ පොද ලංකාවේ ආණ්ඩුවයි රජයේ පැටලෙන්න තියෙන නිසා ලංකාවේ අයට පොලිටික්ස් වලින් තොර ජීවිතයක් නෑ
බොහොමත්ම ස්තුතියි අද මගේ ආරාධනාව පිළිගරගෙන අනුරාධ රැගුඩ මහත්මයා වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට එහෙමනම් ඔබට ජයග්‍රහී සතියක් සහ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා බ අකමැත්තෙන් වුණත් අපිට සමු දෙන්න සිද්ධ වෙනවා යලිත් මා ඔබට ස්තුතිවන්ත වෙනවා අද මේ වැඩසටහනට මගේ ආරාධනාව පිළිගරගෙන සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි බොහොමත්ම हमारे पास 16 सीटर मिनी बसेस से लेकर लग्जरी